න ශකර සිතියත් මොන දත්තේ ඉදිරිපත් කරුවත්. අපි ඉතාමත්ම නරක මට්ටමින් බරපතල මටමින්. රට ගමන් කරනවාර ඉන්දියාවතියෙන දත්වේට. රජේයටත්. වක්ක්‍යංශවලටත් නවත නවතත් කියා සිටින්නේ මේ වටිනා කෝරා කීපය. අපි හරියට ප්‍රෝජනයට ගත්තෙන ඇත්තම්. අපිට ආදකින් වෙන ඉරණම ඉතාමත්ම භානෙක විය හැකි. නිතන්නේ මේ වෙනකොට එන්නත්වර් කීපයක්ම රටතුළ භාවිතාව වෙනවා. ඒනත් වර්ග සියල්ලුම් පහේ ද ඉන්නත් බව න්ට තියවා සාදලි ච්චෝ එකින් නිර්දේශ කනලද ඉන්නත් අපිට ලැබිල තියෙනවා අනතාව හටියට ජනතාව තේරුම්ගත් යතු කාරණාවල් තමයි. මේක ඉතාමත්ම බරපතල තත්ව මොකොද රෝගගේ පැතිරයාම ඉතාමත්ම බරපතලයි. ඉතාමත් සුළු කාලයකින් වැලඳන්න පුළුවන් මේ රෝගය මොකද මේ ප්‍රබේදය වෙනස් ගේ පාර නැතං අපි පළවෙනි රැල්ලදි වගේ නෙවෙයි මේ ප්‍රබේදය ඉතාමත්ම ඊට වඩා ඉතාත්මත්ම සීග්‍රම් පැතිරෙනවා එහින්ද මේ සීග්‍රෙන් පැතිරෙන්න්න ප්‍රබේධයෙන් වලකින් නං අනිවාරෙන්ම මුකාවරණ නිබැදය පලඳීම වැදගත්කම දින පහක් වගේ කාලය කතුරද මේ රෝගය වැලදිලා රෝග ලක්ෂණ මතු කරන්න පුුවන් එතකට රෝග ලක්ෂණමතු මතුවෙන්ද දින පහක් වගේ කාලයක් නොඒ පහක් වගේ යන කාේ තුළ දීත් තව කෙනෙකට රෝගගේ පැති. අවධානව තියෙනවා, ඒන්ද රෝග ලක්ෂණ එනකොට. ප්‍රමාද වන්න පුළුවන් ඊලංකාරණාව තමයි මේ රෝගය මගින් ඉතාමත්ම බරපත ලෙස පෙනහළු ආසාධනය කරන. පෙනහලුවල නිවමෝණය ත්වයක් උදාාව වෙන නිවෝණයයක් විශේෂෙන් අනිත් නිවෝනිය ත්වයට වැඩ බරපත ලෙස බලපාන්නේ මේ නිවමෝනියා තත්වය දුර කැටිගෙසීමකුත් එක්ක තමයි එන්නේ තිය ඉන්දා මේ ඉතාමත්ම සංකීර්ණයි වගේම වෛදලට දැඩිය අපහස්ථාවයක් තියෙනවා මේ තත්වයට ප්‍රතිකාර කිරීමට ඒ වගේම මේ රෝගයේ ප්‍රධාන් ලක්ෂණ ඇතමයි මේ රෝගීන්ද අත්‍යවශයම ඉතාමත්ම යහුසුරුව අපි ඔක්සිජන් වැඩිසාන්ද්‍රණයක් ලබාදිය යුතු. ඉති ඒහින්ද තමයි මේකට අපිට ඔක්සිජන් අවශ්‍යවෙන්නේ පෙන හලු ආසාදතත්වශහ නිමෝණය ත්වයහින්ද. ඒහින්ද. මේකරවසෙක්ම තේරුම්ග ඕනේ පේරට තියන පහසුකන් අනුව මේ සිලුම සැපයුම් බදීමට හැකියවත්යද මේගේ බරපතල තත්වඇ තියෙන තිබුණොත් ඒහින්දා. තමන්ගේ ඉරණම මේ වෙලාවේ තේරුම් ගන්න ඕන කාලසීම ආවා. වී රජේවයිදි එධාරගේ සංගමය නිරන්තරයම ජනතාවට මේ සුළුවට තකන්න එපා මේක ඉතාම පහසුවෙන් සර්ලවට හිතන්න එපා මේක පළවෙනි රැල්ලනෙවෙී මේක ඉතාමත්ම භාන කරල්ලක් බව අපි නැවතත් අවධාරණය කරන මෙවැනි වැදකත්වත් නැරමීම සඳහා ශ්‍රතා TVියස් YouTube චනලයේ සබස්ටරයික් කර සීනුවෝ සැලකුණු වන්න.